රට තුල ඔමික්‍රෝන් ආසාදිතයින් තහවුරු වීම හමුවේ එළමෙන උත්සව සමය තුල නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍යංශ නිරන්තරයෙන් අවධාරණය කරනවා. ඒ අනුව මුහුණු ආවරණ පැළඳීම මීටර 2ක අවම දුර පවත්වා ගැනීම හා අත්සේදීම අත්‍යවශ්‍යයි. එසේම නත්තල් උත්සවය නිවසේ සිට සමරන ලෙසයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමකේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අපි දන්න මේ මොහොත කියන්නේ නව ඔමික්‍රෝන් ප්‍රභේදය ලංකාවට පැමිණි අවස්ථාවක්. ඉතින් මේ මොහොතේ ඔබ හැසිරෙන ආකාරය තමයි තීරණය කරන්නේ ලබන සති කිහිපය රටේ තත්ත්ව පිළිබඳව. ඒ නිසා ආදරණීය අපේ කතෝලික සහෝදර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ නත්තල් උත්සවය ගෙදර සමාජිකයන් පමණක් එක අපි ගෙදර නිවසේ සිටම සමරමු කියන ඉල්ලීම සංගමයක් ඉදිරිය අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. මොකද අපේ සාද පවත්තල ජනතාව වේග රාශි කරගෙන මේ විදිහට වුණොත් එහෙම මේ ප්‍රවේදය මේ වේගයෙන් සමාජයට යන්න පුළුවන්. ඒ නිසා මේ නත්තල් උත්සවය අපි ගෙදර සිට සමරමු. ගත වූ පෑ 24 තුලත් දෛනික කොවිඩ් රෝගීන් 554 දෙනෙකු මෙරටින් තහවුරු වුණා. ඒ අනුව සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 582149 ලෙසයි. කොවිඩ් ආසාදිත තවත් මරණ 21ක්ද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14832 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.